වනලට ඔන්න ඉතින් ගොඩක් රසට මඤ්ඤක පැදුමක් තමයි අද හදන්න යන්නේ. ඉතින් මඤ්ඤක ග්‍රෑම් 500ක් විතර මම අරගෙන පොතු වැරලා හොඳට සෝදලා මේ විදිහට පොඩි කෑලි කපා ගත්තා. මේ විදිහට පුංචි කෑලි කපා ගන්න. ඊට පස්සේ මේක තඹ ගන්න ඕනේ. මම කහ කුඩු තේ හැඳි භාගයක් විතරයි ලුණු තේ හැඳක් විතරයි එකතු කරනවා. ඊට පස්සේ වතුර දාලා තඹ ගන්න ඕනේ. වතුර දාන්න ගොඩක් දාන්න ඕනේ මේකට. කෑලි වැහෙන මට්ටමට දාන්න එපා. වතුර ප්‍රමාණය ගොඩක් දාලා මේක තඹ ගන්න. මේ විදිහට ගොඩක් දාගන්න. මොකද අපිට වතුර පෙරන්න ඕන. ඒ වගේම තමයි මම නම් මේක ඇරළමයි තඹන්නේ. සමහරු නම් උතුරන කොට විතරයි අරින්නේ. මම නම් මේක ඇරළමයි තඹ ගන්නේ මඤ්ඤොක්ක තඹද්දි. ඉතින් විෂ රසායනයක් තියෙනවා. ඒක නැති වෙන්න තමයි එහෙම කරන්නේ මඤ්ඤොක්කවල. මේ තියෙන්නේ අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය බීලුණු ගෙඩි දෙකක් තුනක් විතර ගන්න පොඩියට කපලා කරපිංචා අමුවිරිස් කරල් ටිකක් තියෙනවා මම දෙකට පලාගෙන ඉදිච්ච ඒවත් තියෙනවා. ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර තියෙනවා කුඩු කරගෙන. ඒ වගේම මේ තියෙන්නේ නසල් කුරුඳුපතු සුදු ලුණු කරපිංචා. ඒ වගේම කැරිමිරිස් මේස හැඳි දෙකක් තියෙනවා ලුණු තියෙනවා පොල් තෙල් තියෙනවා. ඉස්සෙල්ලම මම මේ ටික කොටා ගන්නවා කරපිංචා ටිකයි සුදු ලුණු කුරුඳුපතු වෙනසල්. තව කරපිංචා ටිකක් ඉතුරු කර ගන්න ඕනේ. මේ විදිහට කොටා ගන්න වලට මිරිස් ගලකින් මේ විදිහට පොඩක් අඹරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ග්‍රයින්ඩර් කප් එකකට දාලාත් හදා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් දැන් ඒක හරි. දැන් මේ වෙලාවේ මඤ්ඤොක්ක ටිකත් හොඳට තැඹිලා. ඉතින් මේක මේ විදිහට පෙරලා අයින් කරගන්න. මේ තියෙන ලැහැත්ති කරගත්ත ද්‍රව්‍ය ටික ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා මේ විදිහට පොල් තෙල් මේස හැඳි හතරක් විතර දාගත්තා. ඊට පස්සේ කරපිංචා ටික බැදෙන්න දානවා. ඉතින් නිල් පාට වෙච්ච කළු පාට වෙච්ච හුලා වැඩිච්ච මඤ්ඤොක්ක අරගන්න එපා. ගන්නකොට අලුත් මේවා අරගන්න. ඊට පස්සේ මම මිරිස් කරල් ටික දාගත්තා මේ විදිහට. ඒක දෙකට පරලා තියෙන මැද්දෙන්. ඊට පස්සේ තලාගත්ත දේවල් ටික. සුදු ලුණු කරපිංචා එනසල් කුරුඳුපතු ඉඟුරුයි මඤ්ඤොක්කයි එකතු වුණාම විස වෙනවා කියලා කියනවා. ඒ හින්දා ඉඟුරු දාන්න එපා මඤ්ඤොක්ක හදද්දි කොයි වෙලාවකවත්. ඊට පස්සේ කපාගත්ත බීලුන් ටික එකතු කරන්න. ඊට පස්සේ ගම්මිරිස් කුරු ටික දාන්න. දැන් මම මේකට ලුණු කුඩු ටිකක් එකතු කර ගන්නවා. හොඳට මිශ්‍ර කර ගන්න. ඊට පස්සේ කෑලි මිරිස් ටික. දැන් තඹගත්ත මඤ්ඤොක්ක කෑලි ටික මේ විදිහට මේකට එකතු කර ගන්න. ටික ටික දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේකට දාන ද්‍රව්‍යත් එක්ක මේක ගොඩක් රස සුවඳ මඤ්ඤොක්ක බැදුමක්. ඉතින් උයලා කනවට වඩා හැමදාම ඒ වගේම තඹල කනවටත් වඩා ගොඩක් රසයි. අපිට අල බැදුමකින් එන රසයටත් වඩා රසයක් එනවා මේ මඤ්ඤොක්ක බැදුමෙන්. ඉතින් දැන් හරි ගොඩාක් සුවඳට ගොඩාක් රසට තියෙනවා මේ මඤ්ඤොක්ක බැදුම. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ තාම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතන bell icon එකත් click කරලා all කියන එකට දාලා තියාගන්න. ඒ වගේම video එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවන්ටත් බලන්න FB වල එහෙම share කරන්න. හැමදාම නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් ආහාර පාන ඒ වගේම සරලව හදාගන්න පුළුවන් විදියට රසවත් අරගෙන එනවා මම. නැවත මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයාලට සුබ දවසක් නිරෝගී දිවියක් මම ප්‍රාර්ථනා කරනවා.